මගේ channel එකත් එක්ක කවුරුනේ ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ නම නරින් සල්වරත්න ඉතින් මම මේ channel එකේ වැඩියෙන් ගොඩ වෙලාට කතා කරන්නේ මනෝ චිකිත්සාව ගැන මේව කතා කරන ප්‍රධානම හේතුව තමයි අපේ රටේ බොහෝ වෙලාවට කට්ටිය කියන දෙයක් තමයි අපි දැඩි ආතතියකින් ඉන්නවා කියන එක. ඉතින් වෙලාවකට ඒක ඇත්ත කියලා තිතෙනවා මොකද ලයිට් බිල සමහරට හරිම වැඩි තෙල් මිල හරිම වැඩි ඉතින් ලෝන් එහෙම තියනවනම් ලීස් එහෙම තියනවනම් හරිම අමාරුයි ජීවත් වෙන්න. ඉතින් මෙන්න මේ හේතු ඔක්කොම නිසා මම හිතුවා මගේ channel එකේ මනෝ චිකිත්සාව සම්බන්ධයෙන් යම්කිසි වීඩියෝ සීරීස් එකක් කරන්න. ඉතින් මේ වීඩියෝස් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට සති දෙකකට පාරක්, සති තුනකට පාරක්, මාසෙකට පාරක් වගේ බලා ගන්න පුළුවන්. ඉතින් නමුත් මම අද මුලින්ම කතා කරන්න යන්නේ අපි ගැටලුකාරී තත්වයක ඉන්නවා නම් මේ ගැටලුකාරී තත්ත්වය තේරුම් ගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන. මනෝ චිකිත්සාවේ තියෙන එක ප්‍රධාන චිකිත්සා ක්‍රමයක් තමයි සංජානන චර්යාත්මක චිකිත්සාව කියන්නේ. يعني cognitive behavioral therapy. මම දැන් ඔයගොල්ලෝ cognitive behavioral therapy කියන එක සම්බන්ධයෙන් කියන්න යන්නේ නැහැ. නමුත් මේකේ තියෙන එක්තරා ස්කිල් එකක් ගැන තමයි මම ඔයගොල්ලෝ කියන්න දැන් උත්සාහ කරන්නේ. මේකට කියන්නේ අපි Padesky Mooney model කියලා. මේ model එක තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඕනෑම අවස්ථාවක අපි එක්ස්පීරියන්ස් කරන මොකක් හරි දෙයක් සම්බන්ධ ටිකක් ගැඹුරෙන් මේකෙන් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. එතකොට මේක වෙන්නේ මෙන්න මේ විදිහට. දැන් හිතන්න ඊ මොකක් හරි ගැදර ප්‍රශ්නයක් වුණා. මේ ප්‍රශ්නේ නිසා ගොඩක් දුකෙන් මම ඉන්නේ කියලා. එතකොට මේක තමයි අපේ සිටුේෂන් එක. දැන් මේ වගේ සිටුේෂන් එකකදී මොනවද අපේ ඔළුවේ තියෙන සිතුවිලි? අන්නේ සිතුවිලි ටික ආ ඉස්සෙල්ලම ලියා ගන්න ඕන. අපි හිතමු දැන් ඊයේ කවුරු හරි මට බැන්නා. බැන්නාට පස්සේ මට මොකක්ද කියන්නේ? ආයෝ මම වැඩක් නැති කෙනෙක්. සමහර මිනිස්සු හැමතිස්සෙම මං ගැන මෙහෙම හිතනවා ඇති. මෙහෙම හිතලා මිනිස්සු මට බයින්නකොට මට තවත් මං ගැන අපහසුතාවයකට මං පත් වෙනවත් එක්ක මං ගැන ගොඩක් අඩුවෙන් හිතන්න ගන්නවා කියනවා මේකට self depreciative thinking කියලා. මෙන්න මේ වගේ thought processes ගොඩක් අපේ ඔළුවේ යන ගන්න. ඉතින් මේ thoughts වලට අමතරේ දැන් මෙහෙම thoughts එන්න ගන්නකොට මේක අපේ emotions වලටත් බලපාන ගන්නවා. සමහරවිට මට මේක එහෙම හිතන ගමන් මට දුක හිතෙනවා. මට එහෙම දුක හිතනකොට සමහර වෙලාවට මම ඒකෙන් චර්යාත්මකවත් යම්කිසි වෙනසක් කරන්න හදනවා. ඒ කියන්නේ අනාගතේ මම හිතනවා ආයි මම මේ වගේ තැන් වලට යන්නේ නැහැ කියලා. ගෙදර මිනිස්සුත් එක්ක මයිසි වාඩිලා ඉඳන් කනකොට මට මේ වගේ දේවල් වෙන්නේ. ඉතින් මට එහෙනම් වෙන තැනක ඉඳන් කෑම කන්න පුළුවන් නේ කියලා වගේ මම මතයකට සමහරලාට එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දැන් අපේ සිතුවිලි අපේ ඉමෝෂන්ස් වලට බලපානවා. මේ ඉමෝෂන්ස් අපේ බිහේවියර්ස් වලට බලපානවා. ඒ වගේ තමයි මේක මම තව නොකියු එක කෑල්ලක් තියෙන. ඒ තමයි අපේ තියෙන ෆිසියොලොජි. ඒ කියන්නේ අපේ භෞතික ශරීරයට මොනවද දැනෙන්නේ. මට කෙනෙක් බැන්නහම මම නැත්තම් මොනවා හරි නෙගටිව් නිවුස් එකක් ඇහුවහම මට ඔළුවේ ගොඩක් සිතුවිලි යනවා වගේම තමයි ඒවට මට ඉමෝෂන්ස් එන්න ගන්නවා. ඒ ඉමෝෂන්ස් එනකොට සතුට හරි දුක හරි තරහ හරි ඒවා එනකොට ඒවත් එක්ක මගේ ශරීරයටත් යම්කිසි දේවල් දැනෙන්න ගන්නවා. උදාහරණයක් වශයෙන් මට හිතෙන්න පුළුවන් හිතනවටත් වඩා මට දැනෙන්න පුළුවන් මගේ හුස්ම ගන්න එක නිකන් ස්පීඩ් වෙනවා වගේ සමහරවිට මගේ මේ පපුව හරි නිකන් තද වෙනවා වගේ හුස්ම ගන්න අපහසුයි වගේ මෙන්න මේ වගේ අපිට දේවල් දැනෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම දේවල් දැනනකොට තමයි අපි ගොඩක් කරන්නේ චර්යාත්මක වෙනස්කම් කරන්න හදන්නේ. චර්යාත්මක වෙනස්කමක් කියන මොනවද අපි කරන්නේ ගොඩ වෙලාවට? මේවා ඉන් ඈත් වෙලා ඉන්න අපි උත්සාහ කරනවා. දැන් මෙහෙම ප්‍රශ්නේ. ඈත් උනා කියලා ප්‍රශ්නේ 100% විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ විසඳෙන්න නම් අපි ප්‍රශ්නේ තුලට යන්න ඕන. ප්‍රශ්නේ තුලට ගිහිල්ලා එක්කෝ අපේ හිතට එන සිතුවිලි වල යම්කිසි වෙනස්කමක් අපි කරන්න උත්සාහ ගන්න ඕන. නැත්තම් අපිට අර ඔළුවට ඉමෝෂන්ස් සහ මේ ඉමෝෂන්ස් තේරුම් ගන්න අපි ඒවට රියැක්ට් කරන්න හැටියෙන් වෙනස්කමක් කරන්න ඕන. එහෙමත් නැත්නම් අපේ ශරීරයට අපහසුතාවයක් දැනෙන වෙලාවට අපි අපහසුතාවයෙන් මිදෙන්න පුළුවන් වෙන විදිහ මොනවා හරි දෙයක් කරන්න ඕන. එහෙමත්ම නැත්නම් අර අපි වෙනස් කරගන්න දේවල් වලට යන්නේ කියන අපේ චර්යාත්මක රටාව නැවත පාරක් අපි අපිට ගැළපෙන විදිහට වෙනස් කරලා හදාගන්නවා. ඉතින් මෙන්න මේ වෙනස අපි කරන්නේ නැතිනම් ගොඩ වෙලාවට ඉන්නේ අපි මහ විෂම චක්‍රයක පැටලෙන්න ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් මට බැන්නහම මට හිතන්න පුළුවන් හරි බැන්න තමයි බැන්න කියන එකෙන් කියන්නේ නෑ මම අඩු පුද්ගලයෙක්වත් මං සෙල්ෆ් ඩිප්‍රිෂියේටිව් විදියට සෙල්ෆ් ක්‍රිටිකල් විදියටත් මං එන හිතන්න ඕනේ නෑ. මිනිහෙක් මට බැන්නා, ගෙදර කෙනෙක් සමහරට මට බැන්නා, සමහරට මගේ අඩුපාඩුවක් තියෙන්නේ නැති. නමුත් මම උත්සාහ කරන්න ඕනේ හැමතිස්සෙම මගේ දේවල් හරියට කරගන්න. දැන් ගොඩක් වෙලාවට හිතන එක හරි අමාරු දෙයක්. මොකද අපිට හිතරෙන දේවල් නාස්තන්න බෑ. නමුත් අපිට පුළුවන් හැමතිස්සෙම අපේ තියෙන රියැක්ෂන් එක කන්ට්‍රෝල් කරගන්න. උදාහරණයක් වශයෙන් දැන් මට දුක හිතුණා නම් මට තරහ ගියා නම් මට පන්න පුළුවන් වෙනුනේ ඒක පාලනය කරගන්න. ගොඩක් වෙලාවට බ්‍රීදින් කන්ට්‍රෝල් එකෙන් මයින්ඩ්ෆුල්නස් එක්සර්සයිසස් වලින් අපි ගොඩක් වෙලාවට උත්සාහ ගන්නේ මෙන්න මේක පාලනය කරගන්න. ඉතින් මේක පාලනය කරගන්න පුළුවන් කෙනාට අන් නොවේන විසම චක්‍රයෙන් යම්කිසි ප්‍රමාණයකින් ගැලවෙන්න පුළුවන්.
එතකොට ශාරීරික වශයෙන් වාට යම්කිසි දෙයක් දැනනවා මේ දේවල් සිද්ධ වෙනකොට අපිට ඒවත් පුළුවන් රිලැක්සේෂන් ඇක්ටිවිටීස් වගේ දේවල් වලින් පාලනය කරන්න. අන්න ඒ වගේම තමයි අපිට හිතනනම් අපි මේ දේවල් සිද්ධ වෙනකොට අපි දේවල් වලින් ඈත් වෙනවා, අපි දේවල් වලින් ගොඩක් එළියට ගිහිල්ලා මිනිස්සු ආශ්‍රය අඩු කරලා තියෙනවා. ඔන්න මේ වගේ ඍණාත්මක චර්ය රටා අපේ තියෙනක් මෙන්න මේ රටාත් අපි වෙනස් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේකට අපි කියන්නේ පැඩිස්කී ඇන් මූනි මොඩල් කියලා. මේක සංජානන චර්යාත්මක චිකිත්සා වෙන මොඩල් එකක්. කොග්නිටිව් බිහේවියරල් තෙරපි වල තියෙන මොඩල් එකක්. ඉතින් මේ මොඩල් එක අපිට පුළුවන් අපේ ජීවිතයට පාවිච්චි කරන්න. ඉතින් මම මේ බොහොම සිම්ප්ලි කිව්ව ටිකක් වේගෙන් කිව්වා වගේ හිතෙන්නේ නැති. නමුත් මට ඕනේ මේ ඐඩියා එක පොඩ්ඩක් ඕගොල්ලොන්ට ඔළුවට දෙන්න. ඉතින් මේ මොඩල් එක පුළුවන් ඕගොල්ලොන්ට දාලා ඕගොල්ලොන්ගේ ජීවිතේ ඕනම ගැටලුවක් ගැන හිතන්න. ඉතින් මේක ටික කල්පනා කරලා කරන්න ඕන දෙයක්. මේක එකපාර්ශ්වම කරාට වාට තේරෙන එකක් නෑ මොකද කරන්න ඕනේ කියලා. නමුත් චුට්ට ඉස්සෙල්ලම පළවෙනි ස්ටෙප් එක වෙන්න ඕනේ නෝට් කරගන්න. මේක මේ කොටු හතරේ මම මෙතන මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන මේ කොටු හතර හරියට වාට තේරුම් ගන්න පුළුවන් නම් මොනවද මේකට දාන්න ඕන කියලා අන්න වාට ඊට පස්සේ පුළුවන් මේ එක එක කොටුවේ තියෙන එකින් එක දේ ඇඩ්‍රස් කරන්න පටන් ගන්න. එහෙම නැති වුණොත් අපි දෙක පාර්ට් බලනකොට මේ වෙන හරිම ලොකු දේවල් නැහැ. නමුත් මොනතරම් සංකීර්ණවත් පුංචි පුංචි වෙනස්කම් කරලා අපිට පුළුවන් මේවයි අපිට කැමති ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් ඔයා සයිකෝതെරපිස්ට් කෙනෙක් හරි සයිකොලොජිස්ට් කෙනෙක් ආවට හරි හැම වෙලේ ගියම සමහර ඒගොල්ලෝ මේවා ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ හැමතිස්සෙම කෙනෙක් සයිකොලොජිස්ට් කෙනෙක් හරි සයිකෝതെරපිස්ට් කෙනෙක් ආවට හරි යන්න ඕනේ කියලා හැමතිස්සෙම තමන්ගේ තියෙන ප්‍රශ්න කතා කරන්න. අපි ඉතින් වියදම් අධික කාලේ ඒවට වියදම් කරන්න ඕනේ නෑ. ගොඩක් අය අපිට පුළුවන් වෙන්නේ මේ දේවල් අපිම යම් කිසි ප්‍රමාණයකින් විශ්ලේෂණය කරන්න. මම පල්ලෙහ ලින්ක්ස් දාලා තියෙනවා රිලැක්සේෂන් ඇක්ටිවිටීස් ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි සෙල්ෆ් හිප්නොසිස් ඇක්ටිවිටීස් ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල්. අනවශ්‍ය සිතුවිලි බැහැර කරගන්න ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් මම මේ පල්ලෙහ කමෙන්ට් එකේ දාලා තියෙනවා කමෙන්ටරි එකේ. ඉතින් ඕගොල්ලන්ට මේවා ටිකක් අත්හදා බලන්න පුළුවන්. ඉතින් මේක තමයි මට පළවෙනියටම කියන්න ඕන වෙච්ච දේ. මීට කලින් මම වීඩියෝස් කරලා තියෙනවා නම්‍යශීලී මානසිකත්වයක් වගේ දේවල් තියාගන්න ඕන කොහොමද කියලා. ඉතින් ඒවත් ටිකක් බලලා ඔන්න මේක ඕගොල්ලෝ කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ විදියට ඉස්සරහට එන සතිවල මම මෙන්න මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා ඕගොල්ලොන්ට මනෝ චිකිත්සාව සම්බන්ධයෙන් ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්නේ මේ රින්ග් ලයිට් එකක් විතර හයි කරලා තියෙන නිසා පළවෙනිදා රින්ග් ලයිට් එක පාවිච්චි කරන්නේ ඒක නිසා කල්ලාරි මං ගැලෙව්වා. ඒ වගේම තමයි ඔබට පොඩි වෙනසක් සමාට තියෙනවා ඇති. ඉතින් ඒක ලොකුට ගණන් ගන්න එපා කියලා මං මේලා කියන්න කැමතියි ඔබට. ඉතින් මගේ අදහස මේකෙන් ඕගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගනී කියන එක. මේක මේ වෛද්‍යවරයෙක් දෙන උපදෙසක්වත් මනෝ චිකිත්සකවරයෙක්වත් මනෝ විද්‍යාඥයෙක්වත් දෙන උපදෙසක් නෙමෙයි. මේක අධ්‍යාපන දෙයක් කියලා හිතලා තමයි මම මේක ඕගොල්ලෝ දාලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ලොකු ඩිස්ට්‍රෙස් එකක් එහෙම මොනවා හරි තියෙනවා නම් පළවෙනිම කරන්න ඕන දේ ප්‍රැක්ටිෂනර් කෙනෙක්ව හම්බ වෙලා ඒ දේ කතා කරගන්න එක. ඉතින් නමුත් මම හිතුවා මේ දේවල් ඕගොල්ලෝ දැනගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයා හම්බ වෙන්න ගියාම ඔයාට මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා නම් ඔයාගේ දේවල් කතා කරන්න ලේසි වෙයි කියලා පුද්ගලයාත් එක්ක. අන්න ඒ නිසා තමයි මේක අප්ලෝඩ් කරේ. So then thank you very much.